සසල උනත් මගේ සිතුවිලි ඔබ ළඟ නිසල කරන් මම ඉන්නම් සෑම දින කාත් කවුරුවත් නොමැති මාට ඔබත් අහිමිව කියපු අරුමය අපට අප හිමි නැලොවේ ඔබට මා හිමි නැ මටද ඔබ හිමි නැ ලංව ඉන්නට බෑඔබේ අපට අප හිමි නැලොවේ ඔබටම හිමි නෑ මටද ඔබ හිමි නෑ බැබලේ රජ හට වැරදේ
विसवुनी प्रमिला सतुठे गिलुना मगे मुदु फेमिना रहा से बैंदुना पहा से माहा मागे दिविती रैक गमी सोधिना रज सेफ नैत दुम ओबे पेम मत दुम සගවන්නට දිවි තොර කරතුන් රජ හට වැරදේ විමලක් වැවලේ රජ හට වැරදේ විමලක් වැවලේ रूह भी मेरी ये जिस्म भी मेरा उतना मेरा नहीं जितना हुआ तेरा तूने दिया है जो वो दर्द ही सही तुझसे मिला है तो මම හිතනවා මේම ගියොත් අපිට දැන් 1 2 3 4 5 6 6 දෙනාටම වෝට් කරන්න මට නම් ඕන. මොකද දැන් බලන්නකෝ දැන් මුල දෙන්නයි මේ දෙන්නයි කවුද මල්ලි මේ? කවුද මචං? කවුද මචං? Yes. මම මොකද කරන්නේ? මට දැන් මේ දෙන්නටත් වෝට් කරන්න ඕන. ඒක අපිට කරන්න දෙන්න එකයි තියෙන්නේ මොනා කරන්නද? මොකෑ කරන්නේ කියන්න? ඔන්න එකක් දීලා දාමු. මාර සීන් එක නේ මේක. මේක මෙහෙම වෙන්න බෑ. එක්ක මොකද කරන්නේ? අනේ මන්දා. එකක් තියෙනවා දෙන්නෙක් ඉන්නවා මම පැතුම්ට ගොඩාක් වෝට් කරලා තියෙනවද තියනනේ ඔයාට මොකක් හරි කියන්නකෝ මාව බේර ගන්න දැන් ඔය දෙන්න ඒ තරම් හොඳට සිං කරා දෙන්නම පුදුම විදිහට සිං කරා මට හරි සතුටුයි දෙන්නගේ මොකක් හරි තීරණයක් ගන්න තත්ත්වයක් ගාලා මාව පොඩ්ඩක් බේර ගන්න කමන්නද මේක ගලවලා කතා කරන්න ඕනේ මම. ඒකම ජයග්‍රහණයක්. ස්තුති සහෝදරි. මම සාමාන්‍යයෙන් මේ වැඩසටහනේදී අපේ මේ තරඟකරුවන්ට රවින් සහෝදර දන්නෝ මේ තරඟකරුවන්ට මා අපේ අදහස් දක්වන්නේ මගේ අදහස දක්වන්නේ
තීරකයෙකු හැටියට අද මම ආකාර තුනකින් මේ ගැන කතා කරන්න කැමති කෙටියෙන් පළමු වෙන සංගීතඥයෙකු හැටියට yes දෙවැන්න තීරකයෙකු හැටියට දෙවැන්න රසිකයෙකු හැටියට සංගීතඥයෙකු හැටියට මගේ මිත්‍රවරුනි ශික්ෂා මේ අපි කියනවා ඒ කියන්නේ ග්‍රැජුවලි ඒ කියන්නේ ක්‍රමිකව කොහොමද සංගීතයක් ගොඩනගන්නේ ක්‍රමිකව ගොඩනගන්නේ මම අතරම පළවෙනි ගීතය යනකොට සිතින් විතරක් පෙම් කරන්න මම නිකන් කල්පනා කරන්නේ දැන් මොකද්ද කරන්නේ මේගොල්ලෝ මොකක් කරගනී දැන් හත්තිලුවේ මෑන් මාස්ට්‍රෝ සංගීතඥයෝ එක ගෙනාව ඉතාම ලස්සනට ඈ සෞම්‍ය ලෙස අරගෙන ඇවිල්ලා ක්‍රමානුකූලව ඒ කී සිග්නේචර්ස් स्वर संगतीन ये ताल पद्धतीन ये ड्रम स्वादन ये तो बेस गिटार वो मैं हेम स्वर याक मैं कतू नहीं दिया हत्ती लव हत्ती लव अब क्या इंग्लिश वाचन है वाणी के ना हत्ती लव हत्ती लव हत्ती लव सुपर कैली फ्रैजिलिस्टिक एक्सपीली डोशेस एक ना अन्य अन्य हत्ती लव मैं आपे शिक्षा माँ एक मत अन्न देवन एक देवन इट पास मम तीर के हटियर मे दिन्ना हंड वर्ण हंड तान एक ताम गेलपुन ए आपके ना वोकल टैंबर गेल टैंबोर ए हंड तान हंड वर्ण एक लाम गेलपेनो उन्न होंदम युगले अखत्तिल दिन मत दिया अलंकार स्वर तानेद वर्णेद මේ වෙනුසරහාදේ නැටුවා පවා හරියට අද. Yes. දැන් අද තමයි ඔයා හරියටම මේ වාගේ දේහ චලනයන් දැක්කම මොකද ඔයා මේ අවංකවම මේ ගායනා කළා. ඒ කියන්නේ ඔයා අද තමයි මේක විඳින්න ගයිවි. ඒ මන් තීරකේ කැරුවට කියන්නේ මගේ 100%ම ඔබ දෙදෙනාට දෙනවා. එක දෙයක් මා කියන්න කැමතියි ඒක තමයි හාමනයිසින් වලදී. ඒ කියන්නේ ස්වර අනුගයම් වලදී. අනුගයම් වලදී කෝඩ් ප්‍රොග්‍රෙෂන් කියන්නේ අද උදාහරණකට C මයිනර් වල යනවා නම් වෙනුසර E ෆ්ලැට් එකක් කියනකොට C මයිනර් වලදීත් ඔයා E ෆ්ලැට් එක කියනවා A ෆ්ලැට් වලදීත් E ෆ්ලැට් එක කියනවා. නමුත් ඔයා G major වලදී A flat එකක් කියන්න බෑ ඔයාලට. ඔයා එතකොට D natural එකක් කියන්න ඕනේ. G වලදී. ඒතර ඔයා අතලින් මෙතනට එන්න ඕන. හැබැයි ඒ අර හඬ අඩු වැඩි කිරීම. ඉතාලම හොඳයි. ඒ කියන්නේ සංගීතමය වශයෙන් අර E flat to D යන එක හැර මා කියන්නට කැමති සියල්ලම ඉතාලම හොඳයි. මම ඕල ලකුණු දෙනවා නම් විභාගයකට 99ක් දෙනවා. අර ලකුණ කපන්නේ D වලට අහු නැති වෙයි. එතකොට රසිකයෙකු හැටියට මා කියන්නේ දැන් මම සාමාන්‍ය රසිකයෙක් හැටියට මේ තරඟයට මැදිහත් වෙන්නේ නැහැ මම හිතන්නේ නමුත් අද මා රසිකයෙකු හැටියට මැදිහත් වෙලා හත්තිලව මෙවැනි ගැයුම් අහගෙන ඉන්නට අපි තාම වාසනාවන්තයි සියයට පහේ වණ අපේ දෙන්නටම ලැබෙනවා මං හිතන්නේ ඔව් දෙන්නටම සුබවත් ඔව් විදසර පැතුම් දෙදෙනාටම හොඳ කමෙන්ට්ස් ටිකක් ලැබුණා විශ්ලේෂණයක් ලැබුණා මට දැනුණ දේ තමයි මෙතෙක් කල ඔබ මේ වේදිකාව තුල ගායනා කරන ගීත ඒ හැම එකකටම වඩා වෙනස් වූ චරිත දෙකක් අද මේ වේදිකාව තුල පෙන්වුම් කරා මේ පොඩි කාලය තුල වෙනුසර මෙතෙක් කල අපි දැක්කේ නැහැ වෙනුසරගේ මේ වගේ පර්ෆෝමන්ස් එකක් ගායනයක් එවගේම පැතුම් ගෙත් එහෙම තමයි පැතුම් බොහොම හැංගීම් බර නිකන් හදවත දැනෙන්නේ නැහැ ලයාන්විත ගීතනේ ඉදිරිපත් කරේ අද වෙනසර මේ අද පැතුම් වෙනම චරිතයක් බවට පත් වුණා අන්න එතන තමයි අභියෝගය කියලා කියන්නේ දැන් අද දවසේ ඊයේ දවසේ මේ ඔබ සියලුම දෙනා ගායනා කරපු ගීත බැලුවම එකකට එකක් නොදෙවෙන්නේ හරිද ඒතකොට හැමෝටම තියෙන ඔය අභියෝගය ඉතින් මේ අවස්ථාවේ ගායනා කරපු ගීතයත් ඔබ ඒ වගේම අභියෝගයක් එල්ල කරමින් ගායනා කරා. තාමත් හොඳ සංකලනයක් දෙන්නගේ අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මේ සංවිධානයේ මේ සියල්ලක්ම ඉතාමත් විශිෂ්ටයි. ඉතින් ඔබ දෙදරාගේ නොදකපු පැත්තක් දැක්ක එක ගැන මම හරිම සතුටුයි පුතේ. ඔයගලන්ට ලොකු අනාගතයක් තියෙනවා. බය නැතුව යන්න ඉදිරියට. අනාගතය ඔබ වෙනුවෙන් විවෘතයි. ජය වේවා. දරණා Dream Star.